දන්නේ නැති දෙයක් තමයි ඔයාලා දන්නා දැන් ඉන්න වර්තමාන ජනාධිපති කැලණිය ෆිසිකල් උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඇත්තම කතන්දරය තමයි කැලණිය ෆිසිකල් උපාධියක් තියෙනා නෙමෙයි, 1988 ඒ ලෙවල් ලියලා එයා පේරාදෙණිය ඉංජිනේරින් තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එයා ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච කෙනෙක්. ඒගොල්ලන්ගේ දිස්ත්‍රික්කෙන් ඒ ඉස්කෝලෙන් පළවෙනියටම ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච මනුස්සයා. ඒ සමාජ තත්ත්වෙන් පළවෙනියටම ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච මනුස්සයා. ඉපැත්ත මේ අර ජනාධිපතිවරණය අරම මේවා ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. මම දේශපාලනික නෑ. ඒ වුණාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිවරණයේ දිනුවේ ප්‍රධාන පක්ෂ දෙගන්නේ. එතකොට එක පක්ෂයක් එක පාර දිනුවා නම් ඒගොල්ලන්ව අවුරුදු පහක් ඇතුළත එපා වෙන හින්දා ඊළඟ පක්ෂය ඊළඟ පාර දිනනවා. සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. දැන් මේ පාර කොළපාට දිනුවා නම් අවුරුදු පහක් ඇද්දි කොළපාට එපා වෙනවා, නිල් පාටට දෙනවා. අවුරුදු පහක් ඇද්දි නිල් පාට එපා වෙනවා, ආයි කොළපාටට දෙනවා. තමයි මාරු වෙවියන්. මාරුන වෙච්ච අවස්ථාවක් දෙයක් තියෙනවා. ඒ වුණාම ඉතින් ගොඩක් කාලවට එහෙම තමයි යන්න වෙන්නේ. එතකොට මේ පාර වෙලා තියෙන්නේ කොළයි නිලුයි පැත්තකින් තියලා වෙනම පාටක් ඇවිල්ලා තිනවනේ. එතකොට ඒක සාමාන්‍ය ජනාධිපතිවරණ අවස්ථාවක් වගේ නෙමෙයි. ඒ කියන්නේ මාරුවී ගිය පැත්ත වගේ නෙමෙයි. මේක නිකන් අර බින්දුවේ ඉඳන් අර කාලයක් අමාරුවෙන් අල්ලන් ඉඳලා මම මේ කියන්නේ ඉස්සරහට රට හොඳ වෙයිද ඒව මන් දන්නේ නැහැ. වෙච්ච දේ ගැන මං කියන්නේ. බින්දුවේ ඉඳන් කාලයක් අල්ලන් ඉඳලා ආපු වින් එකක් මේක. ඒකේ වින් එක ඇතුලේ පොදුවේ දකින්න තියෙන බහුතර දෙයක් තියෙනවා. ඒ තමයි මේ ටීම් එක ඇතුළේ ඉන්න බහුතරයක් කර අමාරුවෙන් කාලයක් අල්ලන් ඉඳලා ওই නිදහස අධ්‍යාපනයෙන් ඇවිල්ලා ඊට පස්සේ හොඳ පිළිගත් පාදියක් අරගෙන එහෙම ගමනක් ආපු සෙට් එකක්. يعني මේ මිනිසුන්ගේ ජීවිතය ඇතුළේ තියෙන ලක්ෂණයම තමයි මේ වින් එක ඇතුළේ තියෙන්නේ. බහුතරයකගේ ජීවිතය ඇතුළේ තිබිච්ච ලක්ෂණයම තමයි මේ වින් එක ඇතුළේ තියෙන්නේ. දන්නේ නැති දෙයක් තමයි ඔයාලා දන්නා දැන් ඉන්න වර්තමාන ජනාධිපති කැලණිය ෆිසිකල් උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඇත්තම කතන්දරය තමයි කැලණිය ෆිසිකල් උපාධියක් තියෙනා නෙමෙයි, 1988 ඒ ලෙවල් ලියලා එයා පේරාදෙණිය ඉංජිනේරින් තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එයා ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච කෙනෙක්. ඒගොල්ලන්ගේ දිස්ත්‍රික්කෙන් ඒ ඉස්කෝලෙන් පළවෙනියටම ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච මනුස්සයා. ඒ සමාජ තත්ත්වෙන් පළවෙනියටම ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච මනුස්සයා. ඉපැත්ත බලලා ඒක ඇතුලේ 88 89 වගේ කලබල කාලයක් ඇතුලේ පාඩම් කරගෙන සියලු ප්‍රශ්න මැද්දේ කට්ට කාලා ඉංජිනේරින් සිලෙක්ට් වෙන්න තරම් 1991 තමයි කැම්පස් ගිහින් තියෙන කලබල හින්දා 91 පේරාදෙණිය ඉංජිනේරින් ගිහිල්ලා තියෙනවා. 91 පේරාදෙණිය ඉංජිනේරින් ගිහිල්ලා ටික කාලයකින් තමයි කැලණිය ෆිසිකල් වලට මාරු වෙලා තින්නේ තමන්ට තියෙන අවශ්‍යතාවය මත. එහෙම මාරු වෙන්න පුළුවන් නේ තමන් කැමති නම්. එතකොට ඉංජිනේරින් ගිහින් කියන්නේ අර කියපු පට්ට දුෂ්කර තත්ත්ව ටිකක් එක්ක පට්ට දුෂ්කර සමාජ තත්ත්වයක රටේ කලබල පට්ට කාලෙක බින්දු ඉඳන් ගොඩනගලා ඉංජිනේරින් ගියපු ඩයල් එකක්. හරි. එතකොට ඒ වගේ සිටුේෂන් එක තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරගෙන මේ අන්තිම මොහොතක ඔක්කොම කඩා වැටිලා තියෙන වෙලාවකට තමන්ට තමන්ව ගොඩනගාගෙන කන්ට්‍රෝල් කරගෙන තමන්ට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් නම් ඔය ලක්ෂණේ මුළු ජීවිත කාලෙම තමන්ගේ ඇඟ ඇතුලේ තමන්ගේ විශ්වාසයක් විදිහට ඉතුරු වෙනවා. මේ වගේ හිතන්නකෝ, දැන් ඔයාලට තව දවස් 58යි තියෙන්නේ. ඔයාගේ වර්තමානයේ එන්න තියෙන රිසල්ට් එක ඔයා දන්නවා. S3ක්ද F3ක්ද මොකක්ද කියලා ඔයා දන්නවා. C3ක්ද කියලා. ඔයා මේ කාලය තුත මොකක් හරි සෙල්ලමක් දාලා උපරිම සෙල්ලමක් දාලා උපරිම දුකක් විඳලා ඔයා මේක වෙනස් කරොත් ඕක වගේ මුළු ජීවිත කාලෙම ඔයාට මතක තියෙනවා. ජීවිත කාලෙම වෙන වැඩක් කරන්න ගියත් ඔයාට ඕක මතක තියෙනවා. මම මේ කාලේ මාර වැඩක් කරානේ මෙහෙම කියලා. ඒතර වෙන වැඩක් කරන්න ගියත් ඔයාට ඒ ගැම්ම තියෙනවා. මනුස්සයෙක්ට ඒ ලෙවල් වලින් ගන්න උපාධියට වඩා ඒ ගැම්ම වටිනවා. හරිද? සියලු දේ තීරණය වෙන්නේ අපි ඇතුලෙන් අපි ගැන හිතන විදිහත් එක්ක. අපේ මානසිකත්වයත් එක්ක තමයි සියලු දේ තීරණය වෙන්නේ. අපි ගන්න සියලු තීරණ අපි ඉස්සරහට මොකද්ද කරන්න කියන කිසිම දෙයක් ඔය උපාධියක් මතවත් ඒ ලෙවල් මතවත් කිසි දෙයක් මතවත් තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙන්නේ ඔයා ඔයාව කොයිතරම් ඔයාගේ ඇතුලෙන් ඔයාව කොයිතරම් විශ්වාසයක් ගොඩනගා ගන්නවද කියන එක තමයි ඔයා කරන දේවල් වල ප්‍රතිඵලය තීරණය වෙන්නේ. එතකොට ඔයා මේ අඩු කාලෙදි හෙන්නක් ගේමක් ගහලා ඔයා සුපිරි රිසල්ට් එකක් දැම්මොත් සුපිරි රිසල්ට් එකක් කියන්නේ අයිලන්ඩ් රෑන්කයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඔයා දැන් ඉන්න මට්ටමේ හැටියට අර නිකම් අමුතු මාර වෙනසක් සුපිරි කට්ටක් කාලා මාර වෙනසක් කරොත් ඒ වෙනස ඔයාට මුළු ජීවිත කාලෙම ඔයාට තව අවුරුදු 50ක් හරි 60ක් හරි ඔය යන කාලය දක්වා ඔයාට ඔයාගේ විශ්වාසයක් විදියට ඕක තියෙනවා. වගකීමෙන් කියන්නේ ඔය විශ්වාසය ඔයාට තියෙනවා. ඔයා ඊට පස්සේ කරන්න යන්නේ ඔයාට මොකක් කරා? ඔයා ඉංජිනේරින් ගියත් ඔයා මෙඩිසින් ගියත් නැත්නම් ඔයා මේ දෙකම අතහැරලා දාලා වෙන මොකක් හරි කරා. ඔයාට ඔයාගෙන මාර විශ්වාසයක් තියෙනවා ඕනේ වැඩකට අතක් තියන්න.
ඒක වෙන බාහිරින් ඇති කරන්න පුළුවන් විශ්වාසයක් නෙමෙයි. ඒක වෙන කෙනෙක්ට ඇති කරන්න බෑ ඔයාට. ඒක වෙන වෙන සිද්ධියකින් වාට ඇති කරන්න පුළුවන් විශ්වාසයක් නෙමෙයි. ඒ නිසා මේ ගේම් එක ගහලා තමන්ට කැම්පස් යන්න නැතත් දැන් ඔයාට කැම්පස් යන්න ඕනේ නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ. මට වගේ මං ඒ ලෙවල් කරන කාලේ මට කැම්පස් යන්න ඕනේ නැහැ. හැබැයි මට මේ ගේම් එක දිනලා ඉවර කරන්න ඕනලා තිබ්බා. චාටර් විදියට මම මේකෙන් එලියට යන්නේ නැහැ කියලා එකක් තිබ්බා. එතකොට එහෙම තත්යකට ඇවිල්ලා මේක ඉවර කරන්න ඔය හම්බෙන ගැම්ම ආයි කඩන්න බෑ හරිද? ආයි වෙන්න කිසි දේ. ඊට පස්සේ වාඩ ඔතනින් පස්සේ ඕන තරම් චැලෙන්ජස් එනවනේ ජීවිතේ. ඒ ලෙවල් නෙමෙයිනේ එකම දේ. තව ඕන තරම් බාධක, තීරණාත්මක අවස්ථා ඕන තරම් එනවා. අන්තිම මොහොතේ ගේම ගහන එකට තියෙන ගැම්ම ආයි වෙන කිසිම එකකට හම්බෙන්නේ නැහැ. හරි. ඔයා දැන් ගන්න ඉන්න රිසල්ට් එක ඔයා දන්නවා. ඒක ඔයාට සැලකිය යුතු වෙනසක් කරන්න පුළුවන් නම් දැන් ඔයා හිතන්නකො බී තුනක් ගන්න ඉන්නවා නම් ඔයාට සුපිරි ඒ තුනක් දාන්න පුළුවන් නම් ඔයා දන්නවා ඔයා අන්තිම ටිකේ තමයි වැඩ කරේ. ඔයා දැන් F තුනක් ගන්න ඉන්නවා නම් ඔයාට සාමාන්‍යයෙන් බී තුනක් වගේ රිසල්ට් එකකට ඇද ගන්න පුළුවන් නම් ඔයා දන්නවා ඔයා අන්තිම මොහොත තමයි වැඩ කරේ. ඕන දෙයකට බය නැතුව බැස්ස යකේ. ඒ විශ්වාසය එලියෙන් හදන්න බෑ අයියේ. ඔන්න හදනවා නම් පට්ට චාන්ස් එකක් හරිද? ඒ විශ්වාසය හදනවා නම් හදන්න. ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. තමන්ට පොඩි ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. මම මේවා කරනවා, මේවා කරන්නේ නැහැ. ඉදිරි කාලේදී මම මේවා කරන්නේ නැහැ. මෙන්න මේ වැරදි රටාවල් මගේ ළඟ නැහැ. කොච්චර කොහම වුණත් මම මේ වෙලාව මේ කියන්නේ වෙලාව නාස්ති වෙන මේ වැඩ කරන්නේ නැහැ. කොච්චර කොහම වුණත් මම කොච්චර යාළුවෝ කතා කරත් අනවශ්‍ය දෙයකට මේ වෙලාවේ හැටියට යන්නේ නැහැ. එහෙම කියලා තමන්ටම කන්ඩිෂන් ටිකක් දාගන්න පුළුවන් නම් ඔන්න තමන් හදාගෙන ඉන්න තමන්ට සෙල්ෆ් ඩිසිප්ලින් එකක්. හරි. සෙල්ෆ් ඩිසිප්ලින් කියන්නේ ඒකට. එතකොට එහෙම එකක් හදා ගන්නවා නම් මේ කාලය ඇතුළත ඔයාට ওই කාලෙන් උපරිම ඵලදායී විදිහට ප්‍රයෝජනයක් ගන්න. හැබැයි අකණ්ඩව මහන්සි වෙනවා කියලා තමන් තමන්ට පුරුදු වෙන්න ඕනේ. අකණ්ඩ මහන්සියක් දරන්න වෙයි. මොකද මේ කරන හැම දෙයකටම ප්‍රතිඵලයයි ලැබෙනවා. ප්‍රතිඵලය කියන්නේ ওই ඩිග්‍රියක් ගන්න එක විතරක් නෙමෙයි. හරිද? ඒක විතරක් නෙමෙයි ප්‍රතිඵලය. ප්‍රතිඵලය ওই ඩිග්‍රියකටත් වඩා වටින දේ තමයි තමන් තමන් ගොඩනගා ගන්න විශ්වාසය. ඒක වෙන එකකින් ආයි හැදෙන්නේ නැහැ. අත්ත ගහන දෙයක් ගොඩ දාලා ඉවර කරනවා කියන ගැම්ම. අයි මොනවද වා ඊට පස්සේ කරන්නේ? ගොඩ දාලා ඉවර කරනවා කියන ගැම්ම. මම දැක්ක ආටිකල් එකක් ඉන්දියාවේ ලොකුම ඉන්දියාවේ රසකැවිලි බිස්නස් එක කියන එක ඇවිල්ලා මාර ට්‍රෙන්ඩින් දෙයක්. හරිද? يعني ඉන්දියාවේ අර හැම උත්සවයකටම රසකැවිලි ගන්නවනේ ඒගොල්ලන්ගේ ට්‍රෙඩිෂනල් රසකැවිලි. ඒගොල්ලන්ගේ රසකැවිලි බිස්නස් එක කියන එක يعني ඩොලර් මිලියන් ගණන් වල බිස්නස් එකක්. ඒ කියන්නේ මුළු ඉන්දියාවේ ලොකු ජනගහනයකුත් තියෙන හින්දා ඩොලර් මිලියන් ගණන් වල බිස්නස් එකක් ඒක. ඔය මන් දැක්කා දැන් මේ වෙනකොට දැන් ඒගොල්ලන්ගේ රසකැවිලි බිස්නස් තියෙන්නේ අර අතීතයේ ඉඳන් එන પરම්පරා 3 4ක් පරණ අර පට්ට රසකැවිලි බිස්නස් තියෙන්නේ මුළු ඉන්දියාවම අල්ලන් ඉන්න හැම බිස්නස් තියෙන්නේ. පහගේ අවුරුදු 4ක් ඇතුළත ඒ කම්පිටිෂන් එකට උඩ දැන් අනිත් ඔක්කොම ව්‍යාපාර අවුරුදු 50 60 70 ගණන් 100 ගණන් 200 ගණන් પરම්පරා 3 වෙනි પરම්පරාව දක්වා පරණයි. සුපිරිම සල්ලිකාරයෝ ඉන්නවා රසකැවිලි බිස්නස් වල. يعني ඒගොල්ලෝ ළඟ සේවකයෝ 10000 20000 වැඩ කරන අවුට්ලට්ස් 300 400 තියෙම ඒවා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් එකක් ඒක. රටෙන් රටට තියෙන්න පුළුවන් එහෙම. අවුරුදු 4ක් අතර ගොඩ 4ක් ඇතුළත ගොඩනගිච්ච බිස්නස් එකක් තියෙනවා. ඒ අනිත් ඔක්කොම කට්ටිය ඉන්න ලෙවල් එකට මේක අවුරුදු 4කින් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 4ත් මාර අවුරුදු 4ක්. 2020 2020 2020 පටන් ගන්න තියෙන 2024 තමයි ඉවර කරලා තියෙන්නේ. ඉවර කරලා නෙමෙයි දැන් දැන් තියෙන 2020 පටන් ගන්න 2024. ඒකෙත් අවුරුදු දෙකක් කොවිඩ් වලට අහු වෙලා තියෙනවා. ඒ කාලේ සම්පූර්ණයෙන්ම වහලා يعني පටන් ගත්ත ගමන් කොවිඩ් ඔක්කොම ව්‍යාපාර يعني පටන් ගත්ත ගමන් කෙල වෙලාම ගිහින් තියෙනවා. ඔක්කොම ඉන්වෙස්ට් කරලා පටන් ගත්ත ගමන් කෙල වෙලාම ගිහින් තියෙනවා. කඩාගෙන වැටිලා ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. බින්දුවටම වැටෙනවා. ආයි ඇදලා ගිහින් 2021 කොවිඩ් ඉවර වෙනකොට ෂේප් එකේ 22 ඇදගෙන ගිහින් දැන් ඔන්න টপ ලෙවල් බිස්නස් එකක් ඉන්දියාවේ. නෝනායි මහත්තයයි කරන්නේ දෙන්නම ඉංජිනියර්ස්ලා. ඒ මිනිස්සු ඉංජිනේරින් කරලා ඒගොල්ලන්ගේ පැෂන් එක ඉංජිනේරින් කරන එක නෙමෙයි. අර ඒගොල්ලගේ IIT ගියපු ඉංජිනියර්ස්ලා IIT කියන්නේ ඒ කාලේ මෙහෙ මෙහෙ මොරටුව වගේ. يعني මෙහෙ ඉංජිනේරින් ෆැකල්ටි වගේ නිදාස අධ්‍යාපනයෙන් ඇවිල්ලා පට්ට අමාරුවෙන් ගොඩ ගිහින් එහෙම කරපු ඉංජිනියර්ස්ලා. ඒ දෙන්න ඉංජිනේරින් අතහැරලා දා 2020 දී පටන් ගන්නවා ඒ ගැම්මත් එක්ක රසකැවිලි බිස්නස් එක. හරිද? අවුරුදු දෙකක් ඇතුළත කඩාගෙන වැටෙනවා. ආයි අනිත් පැත්තට ගහනවා. දැන් ලං ඉන්දියාවේ තියෙන ලොකුම බිස්නස් වලින් එකක්. ඒක ලොකුම රසකැවිලි බිස්නස් වලින් එකක්. මාර කතා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ ඊට කලින් කාලවලදී ගත්ත අර අත්දැකීම් සහ ඒ මොටිවේෂන් එක ඒගොල්ලෝ මේක ඇතුලේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ කතන්දර මාර ගොඩක් දකින්න හම්බ වෙනවා.
ඒලෙවල් වලදි තරං ඔය අත්දැකීම ගණ්ඩා අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේකේ හැමදාම ප්‍රශ්නනි කඩාගෙන වැටෙනවා, මානසික වශයෙන් ටිකක් කෙල්ල වෙනවා, හරියනවා කෙල්ල වෙනවා, නොහිතූ ප්‍රශ්නයක් එනවා, අපිට අදාළ නැති ප්‍රශ්නයක් එනවා, අපිට අපි ගැන ප්‍රශ්නයක් එනවා, අපිව සැක කරන්න පටන් ගන්නවා, වෙනෙවුන් අපිට බයිනවා, වෙනෙවුන් හින්දා අපිට ප්‍රශ්න ඇති වෙනවා, ඔක්කොම ටික මේ කාලේ නිකන් මාර එහෙ මෙහෙ වෙන කාලයන්. ජීවිතේ අනිත් කාලත් එක්ක සංසන්දනය කරලා බලන්නකො, කෙල්ල වෙනවා, හරියනවා, යාළුවෝ වගේ ඉන්නේ උන් අපිට සමහරලාට කෙලවනවා, අපි හිතන්නේ නැති උන් හොඳ වෙනවා. බුදුම අද්දකීම් ගොඩක් තියෙන කාලයන්නේ මේ ඩෙවල් කාලේ. මනුස්සගේ ජීවිතේ මාර එක එක දේවල් වලට මූණ දෙන කාලයන්නේ මේක. සමහරලාට ෆ්‍රෙෂ් අය එකේ අපිත් එක්කම හිටපු, අපි ඌ වැඩ කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු එක ඌ ඉංජිනේරින් ගිහිල්ලා අපිට කියලා වෙලා සෙට් එකේ හිටපු එක මාර කාලයන්නේ මේක. මේ අද්දකීම් ටික ආයේ ඊට පස්සේ ඊට පස්සේ කාලවලදී ආයේ එන්නේ නැහැ. මේ කාලය ඇතුළත ඔයා ගොඩනගා ගන්න දේ වට හැමදාම ජීවිතේට තියෙනවා. මේ කාලය ඇතුළත ගොඩනගා ගන්න සියලු ස්කිල්ස්, ඔය ප්‍රශ්න වලට මූණ දීමේ හැකියාව, ප්‍රශ්න ගණන් ගන්න නැතුව, බාහිර සාධක ගණන් ගන්න නැතුව ඔයාගේ වැඩ කරගෙන යාමේ හැකියාව, අඛණ්ඩ කැප කරලා නයිට් ගාණක් ඇඳලා වැඩක් ගොඩ ගන්න හැකියාව, ඔක්කොම ප්ලෑන් කරන් ගිහින් සියලු දේ ප්ලෑන් කරන් ගිහින් පේපර් එක ලියලා ඔයා බලාපොරොත්තු වෙච්ච ලකුණු එන්නේ නැතුව ඔක්කොම කඩාවැන වැටෙන හැකියාව, කඩාගෙන වැටීම දරා ගන්න හැකියාව, ඔක්කොම ටික පැකේජ් එකක් විදිහට මේක තියෙනවා. ඕක ඔයා ඉතනින් පස්සේ මොනවා කරන්න ගියත් ග්‍රේට් මනුස්සයෙක් වෙනවා නම් ওই ස්කිල් ටික ඔක්කොම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඉන්නවා නම් ඒ ස්කිල් ටික එච්චර වැදගත් වෙන්නේ නැහැ. ලොකු දෙයක් කරනවා නම් වැදගත් වෙනවා. දවස් 58යි පට්ට ගේමක් තියෙන්නේ. පස්සේ දුක හිතෙන්නේ නැති වෙන්න ගේම් එක ගහන්න. වෙන මොකුත් කියන්න දෙයක් නැහැ. පස්සේ ආයි කල්පනා කරලා බැලුවාම අපරාධනේ මම මේ ටිකේ මෙහෙම හිටියේ කියලා හිතෙන්නේ නැති වෙන්න වැඩේ කරන්න. හරි. ඕන කෙනෙක්ට මේක කරන්න බලුවන්. මොකද මේකෙන් ගන්නේ උඩම රෑන්ක් 4000 ගන්න ඉංජිනේරින් මෙඩිසින් වලට, මෙඩිසින් වලට 2000 ගන්න, ඉංජිනේරින් වලට 2000 ගන්නයි. ඔය 2008 එන එක පට්ටලේසි. මොකද බහුතරයක් අපි හිතුවට හොඳ ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරන්නේ නැහැ. සුළුතරයයි එහෙම වැඩ කරන්නේ. 1000ක්වත් එහෙම වැඩ කරන්නේ නැහැ ලංකාවෙම. තමන්ට පුළුවන් නම් ඒ ගොඩට එකතු වෙන්න, තමන් පටන් ගන්න කොහෙන්ද කියන එක වැඩක් නැහැ. මේ කාලය තුළ සෑහෙන ලොකු වෙනසක් කරේ. හරිද? කෙලින්ම කියන්නේ පරිමේ කරන්න. හරි. විවෘත පොඩි අවස්ථාව.